ජාමර අපි සතුටුයි තැනක ඉන්නවා මොකද එකක් තමයි ලෝකයේ අනෙක් රටවල යාන්ත්‍රණය දිහා බැලුවහම ආරක්ෂක හමුදා ක්‍රියාකාරීත්වය අපේ රටේ ආරක්ෂක හමුදා ක්‍රියාකාරීත්වය තියෙන්නේ ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක නැත්තම් වෙස්ටර්න් ඩෙමොක්‍රසි ටයිප් එකේ තියෙන රටක තියෙන ආරක්ෂක හමුදා ක්‍රියාකාරීත්වය ඉතාම විනයගරුකයි මොකද අපි දන්නවා අපි රටවල් නම් නොකරත් මේ අපි ජාතික රූපවාහිනියෙන්ද යම් ඇතැම් රටවල හමුදාව දේශපාලනයට මැදිහත් වෙනවා ඇතැම් රටවල හමුදාව දේශපාලනයේ පිටුපස ඉඳගෙන මෙහෙවනවා ඇතැම් රටවල හමුදාව මේ රටක පාලනයේ දුර්වල වෙච්ච අවස්ථාවක නිජු ලිහිණියෝ වගේ පාලනය පැහැර ගන්නවා අපි උදාහරණ ඕන තරම් තියෙනවා ආසියාවෙන් තියෙනවා අප්‍රිකාවෙන් තියෙනවා ලතින් ඇමරිකාවේ තියෙනවා නමුත් දැන් ඊයේ අපි ගත්තොත් හමුදා මේ මාණ්ඩලික ප්‍රධානීතුමා ඇතුළු හමුදා ප්‍රධානීන් එකතු වෙලා කරපු ප්‍රකාශය සහ ඊයේ මේ සමස්ත ක්‍රියාවලිය තුල ආරක්ෂක හමුදාව හැසිරිච්ච ආකාරය බැලුවාම රිස්ට්‍රේන් මොකද අපි දැක්කා මානව හිමිකම් කවුන්සිලයෙන් ඒ වගේම තානාපතිව දීමක් කරනවා ඉතා ඉවසීම රිස්ට්‍රේන් ඉතා ඉවසීමෙන් ක්‍රියා කරන්න කියලා ආරක්ෂක හමුදා ඕන්නේ දෙකලා තම් අවස්ථාවල යම් යම් ගැටුම් ඇති වුණා මොකද ඔවුන් ඉන්නේ අනක් පිට ඒ නිසා ඔවුන්ගේ රාජකාරී ක්‍රියාත්මක කළ යුතුයි ඒ ක්‍රියාත්මක කිරීමේදී මේ ගැටුම්කාරී තත්ත්වය නැති වුණා ඒ අපි දැක නමුත් ඉතාම අවමයි අපි ඉතිහාසය ගත්තාම මේ වගේ තත්ත්වයන් මර්ධනය කරන්න ගිහිල්ලා ඔය ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ මිය ගිය සංඛ්‍යාවන් බැලුවොත් ඊට පසුව ඇති වෙච්ච ඔය කැරලි කොළහල තත්ත්වයන්හිදී මිය ගිය ලංකාවේ මිය ගිය සංඛ්‍යාවන් බැලුවොත් ඉතා ඉහළයි දැන් නමුත් මේ අවස්ථාව වෙනකොට අපි තාම ගරු කළ යුතුයි ආරක්ෂක හමුදා වල ක්‍රියාකාරීත්වය ඒ වගේම අපි අගය කළ යුතුයි ආරක්ෂක හමුදා සමග හාමුදුරුවෝ වහන්සේ කිව්වා වගේ මේ ආරක්ෂක හමුදා සමග අනවශ්‍ය පරිදි ගැටුම් ඇති කරගන්න ඕනට හිංසා පීඩා කරන අපි දැක්කා ආරක්ෂක හමුදා බටයන් ඉවත් වෙලා යද්දී ඒ ස්ථානවලින් ජනතාව ඔවුන්ට ප්‍රශංසා කරන පිළිගන්නවා අපි ඇත්තටම මේ සමස්ත ක්‍රියාවලිය තුළම අපි හොඳ තැනක ඉන්නවා කියලා මම මුලින්